ඔබතුමාලා දන්නවා මේ කාලවකවානුවේ අපි ඉතාම අමාරුවෙන් මේ රටේ ඉන්න මිනිස්සු විශාල කඩාවැටීමක් ඉන්නේ මේ ගියරිද සිද්ධ වුණ කාරණෙත් එක්ක. ඉතින් මේ ගියරිද කාරණෙත් එක්ක අද එක පැත්තකින් ජනාධිපතිතුමාට බයිනවා ගම්මැතුලේ. ඊළඟට ආණ්ඩුවට බයිනෝ. ඉතින් මේ ක්‍රියාදාමයේදී බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වත් එතුමාට මේ තොරතුරු නොලැබීම පිළිබඳ ප්‍රශ්නේ බොහොම පැහැදිලිව කිව්වා. ඒ නිසා දැන් ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වෙන්න කියලා දිනවා. එතුමා ඉල්ලා අස්වුණා. පොලිස්පතිතුමා අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි. එතුමාට අපි ඒක කතා කරලා දැනුම් දීලා තියෙනවා. එතුමා ඉල්ලා අස්වෙන්නේ නැත්නම් අපේ තියෙනවා අපේ රජයේ එතුමා වැඩ කරන නියෝග මාලාව. ඉතින් ඒ නියෝග මාලාව අනුව බොහොම පැහැදිලිව පරීක්ෂණයක් කළා වුණනම් එතුමා විවත් කරන්න පුළුවන්. නැත්නම් එතුමාව අනිවාර්ය නිවාඩු අරින්න පුළුවන්. නැත්නම් එතුමාව ඉන්ටරික් කරන්න පුළුවන් ඕන නම්. ඒකට බලය තියෙනවා අමාත්‍යාංශ ලේකම්වරයාට. රාජකාරිය අතපසු කිරීම සම්බන්ධව විශාල ප්‍රශ්න ගන්නවා මේ නැති වුණ හැම සිද්ධියකදම තමුන්නාසය දන්නෝ DIG මහත්වයෙකුට ලිපියක් ගහලා විතරක් පොලිස්පතිට බේරෙන්න බෑ. දැන් ඔහොම කරන්න කිව්වොත් ලංකාවේ නීතියට ලංකාවේ වැඩක් කෙරෙයිද? දැන් පොලිස්පතිතුමා වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙන්න එනවා කියලා කිව්වෙන් පස්සේ ලියුම් පහක් ගහලා පස් දිනකට බලාගෙන ඉන්න 11 වෙනිදා 21 වෙනිදා යනකල් ගහලා යනකල් මොකද කරන්නේ? ලියුමක් ගහවට කමන්නේ. හැබැයි ඊට කලින් වහාම කැඳවන්න බෑ මේ කට්ටියව. කැඳවලා මේ ඉන්න DIG මහතුරු කැඳවලා අපේ කාදිනලතුමාට කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේකට ගන්න පියවර? ජනාධිපතිතුමාට දැනුවත් කරලා ඊට ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේක තීන්දුවක් විදිහට ගන්න දෙපිච්ච කාරණයක්. අවසානයේ මොකද්ද වුනේ? නිලධාරීන් කීප දෙනෙක් අතින් සිද්ධ වුණු අතපසු වීමේ ප්‍රතිඵලය රටක් විදිහට අපිට අද දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ අය ඉවත් වෙලා හරියට මේ තනතුරු ටික දැන්